ක්තර පෝර්තකටඒ හා කිය වටගෙන කුමක් සුබ සන්ධ්‍යාවල ප්‍රාථනාක නොබ සේලුදනාටම මම නීතිගේ මනෝජනානයක් කාර කැඳුම් කරු පිපර්ස් ටතුමොර සංවිධානය. දැන් IIMF නය පහසුකම ලැබිලා එක වාරිකයක් හම්බ වෙලා අපි මේ වෙනොට රටක් විදිහට යම් බලාපොරොතු සහගත ගමනකට ප්‍රවිශ් වෙලයි. මේ වෙන කොට දැන් හැමදේම IMF අIMF කියලා අIMF නය කොන්දේසි කියලා නොපෙන්නා සිටින. නොපෙන්නා සිටින අදරෘෂ්‍යමාල ම උත්තරීතර ලේකනය. එක පි න්න තම කවු දකර තියෙන්නේ කියලා හැබැයි මහා උත්තරීතර ලේකනයක්. එකන පෙන්න්නන්නේෑ. වන්දනාමාන කරනවා හැබැයි මේරටේ මෙච්චරකල් බොහෝ රජයන් වලට කරගන්න බැරිවෙච්ච. බොහෝ කාරණ රනිල් වික්‍රමසිංහ ජනාජපතිතුමා මේ වෙනකොට අF කියන අදෘශ්‍යමාන කිසිවෙෙක් මේ වෙනක නොදැකපු ලේඛනයක් ඉස්සර හරදාලා ක්‍රියාත්ම කරමින් ඉන්නවා. දැන් එහෙම රටක කරන්න පුළුවන්ද. එහෙම වැඩක් කරන්න රනිල් වික්‍රමසිහ ජනාධපත්තුමාට හෞද බලයක් දීලා තියෙන්නේ. රයින්්ඩු ක්‍රමික ජනාජිපතිවරයා විසින් මේ ක්‍රියාත්ම කරන බලය තුළ තියෙන නයිතික. එහමනැත්තං සදාචාරාත්මක බයෝ රයින්්ු ක්‍රමික ජාලිපත්තුවරයා ප්‍රධානය ආණඩුවර තියන අයිතිය මොකක්ද. එෙම කටයුතු කරන්න. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ හතලිය එ අයන්න ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ ජපතිවරයාගේ දූර කාලයයේ කොත්තුවීමට පෙර ජනාජිපති දූරය හිස්සුව හොත් පාලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන්ින් ජානාජපති දූරයට තෝරපත් කර ලැබියීමට සුස්ක මැති ය මන්ත්‍රේනිිකු තෝර ජනාජපතිවරයා ලෙස තෝර පත් කරගනු ලැබිය යුත්තය. ජනාජ දූරයට එසේ අ අනුප්‍රාප්තික වල යම් තැනැත්තෙකු විසින් දූරය හිස්කරන ජනාජිපතිවරයාගේ දූරකාලයෙන් ඉතිරිකාලය සඳහා තුළ පමණක් දරය දරිය යුත්තය. එහෙම නං අපි දන්නවා මේ මොහොතේ රනිල්වි ක්‍රමසිය ජනාධිපතිවරයා ජනාධිපති හැටියට තමන්ගේ දූරේ කටයුතු ආරම්භ කරන්නේ දෙදස් දහනම් මේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති හටට පත් වෙලා දෙදස් විසි දෙකේ මැයි මාසේ ජුනිමාස වෙනකොට ගෝටාබේ මේ ජනාජය දරයත්තැරලා යෑම කියන කාරණෙත් එක්ක තමයි රනිල්විකරණ සිංහ ජනාජධපති දුරයට පත්වෙන්. ඒ කියන්නේ රනිල්විකරණසිංහ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරක්. එහෙමනම් ඒ පත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිද. එහෙම නැත්තං අනුප්‍රාප්තිික ජනාධිපති දූර්රයේ ලබාගත්ත ලක්ස හැටනමයක් සන්දදීපු ගෝටාබේය රාජපක්ෂ ජනාජධපතිවරයා අදාළ දෙදාස්ධහන මේ ජනාජපතිවරණය සඳහා ඉදිරිපත් කරපු. සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්තිමාලාවද. අන්නෝතන ප්‍රශ්්‍යඇතියන.ඒ ප්‍රශ්නයේ නයිතික පැත්තකට වඩා. අපි කියන්නේ ඒ ප්‍රශ්නයේ සදාචාරාත්මක ප්‍රශ්්‍යඇත්තියන. ඇයිම මෙහෙම කියන්න. දැන් මේ වෙනකොට රාජ්‍යායතන එකේ විස්සක් ප්‍රතිවිහගතකරීම කිරණේ සහ. පෞද්ගලික් කරණය කිරීම කියලා විකුණන්න ලෑස් වෙලා තියෝ. දැ මේ ලකජ අපි දක්කා රනිවි කරන සිංහ ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්ය හ්වාම ඇයි ලාබ ලබනනායතන විකුණන්නේ. කලින්කව පාඩු ලබනායතර විතර විකුණන්නේ කියර හැබැ දැන් ජනාජිපතිවරයා ලාබ ලබනනාතර විකුණන්නත් මේ ආණඩුව සැලසම් කලතිර. එහෙම නං එහෙම ලාබ ලබනනායතන විකුණන්නේ ඇයි කිය ඇව්වාම ඉඳන් කියනවා ගෙදර නයක් වුණාම දරති බ්ටි කරවිිුන්නන් වෙනවා කියලා. දැන් අපි ගියොත් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා දෙදස්ථානම ඉදිරිපත් කරපු. සෞභාග්‍ය දැක්මේ කොහොමද මේ රාජ්‍යයතන කළමනා කරණය ගැනතියෙන් මෙන්න මෙහෙමයි කියන්. රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් තුළ ශක්තිමත් පෞද්ගලිකාංශයක් මෙන්ම ශක්තිමත් රාජ්‍යංශයක් ද පැවතීම අවශ්‍ය වේ. අප රාජ්‍යව්‍යවසායන් සත් කිසිසේත් පෞද්ගලික කරනයට ලක් කරන්නේ නැත නැත ඒ වෙනුවට සෑම රාජ්‍ය ව්‍යසායක්ම පලදායි සහ කාර්යක්ෂම ආයතන බවට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබයි. මේක කියන්නේ දෙදස් ධහනමය සවභාගේ දැක්මේ. හරිද ඊටතරෝක තව ලස්සන කොඩු සසගුත්ති යනො හරිද ඊට අමතර තව ලස්සන කොඩ සසගුත්ති න මොක්ද කියන්නේ. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික කරණයට ම් සඳ කොමදක තහනම් කිරීම සඳහා නීතිම රාමුවක් හඳුන්වාදීම සහ පෞද්ගලික කරණය කර ඇති රජය කොටස් නියෝජනය කිරීමේදී රාජ්‍ය ප්‍රතිපත්ති අනුකුල කිරීමේදී කොන්දේසි නීතිගත කිරීමට කටයුතු කෙරේ. ඕක තමයි දෙදස්දහනම ගෝටාය රාජපක්ෂ ජනාධිපති වරණයට දිරිපත් කරපු. සවභාගය දැක්වන තිබිච්ච දසවදෑරුම් ප්‍රතිපත්තිය තිබිච්ච රාජ්‍ය දේපල පිළිබඳ ප්‍රතිපත්ති. එතකොට මේරටින් හැටනම ලක්ෂයක් චන්දය දුන්නේ අන්න ඕකට දැන් පාලිමෙන්න්තු එකසිඇති සතරක් ගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධීපතිවරයා. මේ රටේ තියන පාඩු ලබනා අතර රක්නමයි. ලාබලබන රාජ්‍යායතනත් එක සිය විස්සක අධික ප්‍රමාණයක් මේ වෙනකො ලයිස්තුගත කරලා. වදේසි කරන්න සූදානම් කරගෙන න්නවා. අපි අහන්නේ රනිල් වික්‍රමසක ජනාජපතිවරයට සහ මේ රජයට. මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය. ලක්ෂ හැකනමයක් දීල තමයි ගෝටාේ රාජපක්ෂ බලටෙන් හැබැයි ප්‍රතිපත්තිනම යසමත් වෙන්නේ පාලකයාසුමත් වෙන්.ඒ පාලක ඇසමත්ව චින්දතමයි ගෝටබේ රාජපක්ෂව මේ රට මිනිස්සු පන්දලදාන් දැන්ගන්න අධගමැතිවරයා. දිනේශ ගුණවර්දන ම අ හනවා සරම ඇඳගෙන දන්න කියලා. මොකද දිනේශ ගුණවර්දලා ඔය ඉන්න කැබිනෙට් මණඩල ඉන්න ඇච්චෝ බැච්චෝ ඔක්කෝම ඒ සනුහරයි. එත්තකම මහින්ද රාජපක්ෂ කියන මජන පාලකයා. මේ වෙනකොට පලාගල ඉන්න බැසිල් රාජපක්ෂ. තිරෙයටට වෙලා රූකටවල නූල හොටත් නගලාල් නටවන බැසිල් රාජපක්ෂ. ඒත්ත එක්කම බොහෝම බෝධිසත්ව චරිතවගේ රගපාන්න චමල් රාජපක්ෂල. අප හන්නේ මේ ආණ්ඩුවල හිටියා. එ ඉන්න ගමන් දෙද ස්ධහනමේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාවට දිරිපත් කලා. අපි අහනවා කමුල්ලා රෙද්දක් ඇඳගෙනද මේ දෙදා ස්දහනමේ ප්‍රතිපත්ති මත මිනිස්සුන්ට සපත කර මිනිස්සුන්න පොරන්දුවෙච්ච. මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුව අදදීපු. රාජ ආයතන හිටපු රාජ්‍ය සේකෝ බුරෘත්තු පිටින් ැල් චන්ද ලබාදුන්. ඇයි මෙන්න මේ කියපු වචනලට නැවතිලා. මේ කිය බලාපොත්තුව විශ්වාස කරලා. මේකපු පොරන්ද අයිති කරගෙන. ! එහෙම නං දැන් ආණ්ඩුව මොකදද මේ කරන්න හදන්නේ රනිල් විික්‍රමික ජනාධිපැත්තුම විදායක ජනපරන හැ කටයුතු කන තමයි හැ ආණ්ුව කවු ආ්ඩුව එන්න දිනේශකුලවාර්ද නගැති. එන්න කැබිනට් මණඩලින් අතිශය බහතරයක් මේ වෙනකොට ඉන්න පොජන පැරණ නැූ. ඒ කාල කන්නේ මජර දේශපාලක්නියම තමයි. එහෙම නං. දෙදස් දහනමේ උන් මේ රකට දීපු පොරොන්දුව දෙදස් විසි තුනේදී. කොහොමද අවුරදු හතරක් ඇතුළද අවුරුදු තුනකින් මේ විදියට කණපිට පෙරලන්න හදන්න. මොකක්ද රනිල් විික්‍රමික ජනනාලිපත්තු මාට හෝ. එමනත් න් දිිනේ්ක නොදාදක මැතිතවරට හෝ කැබිනට් මන්ඩලට හෝ තියන සදාචාරාත්මක අයිතිය. මිනිස්සුන්ට දීපපු ප්‍රතිපත්තිය වෙනස් කරලා යුටන් එකක් කරගෙන නෑ. ඇ අපිේ සියල්ලක් විුණනනා. ඇයි විකුණන්න වනේ විකුණන්න වෙන්නේත් ඔය ඉන්න කාලකන්නේ පාලකයන්ගේ තිබිච්ච අධූරදර්ශී අනුවන අමනෝකඥ දුරදිග නොබලා ගත්ත වැරදි තීන්දු තීරණ නිසා. වැදි ආර්ථික කළමනා කරනන්නේ නිසා මේරට නොගැලපෙන මහාපරිමාණ ව්‍යාප්‍රති රට ගෙනල්ලා එවල නම් මහාපරිමාණයෙන් ගාගන තිබිච්ච ද්දච්ච එ මන්ද මානසිකත්වය හින්දා. ගෙරම ඇත්ත කතාව. එෙතම ඇත්ත කතාව. දැ එහෙව් අපපච්චිලගේ පුතාල අන්න දැ එලියට බැල නාමලයක් දැන් නාමල්ම කක්ද කියනෙ සිිටම්ි එක වෙනස් කරලා අපි රට ගොඩගන්න අලු රෙද්ද තමයි. මේ රට අවුරුදු ගානක් වලපල්ලට අව්ුවයි ලග අපපච්චිල එමිස මෙරට හිටපු සාමාන්‍යය අහිංසක අම්මතාත්ත නෙවෙයි. මෙරට එහින්න අහිංසක සිවිල් පුරේසිය නෙමයි. දෙෙදර්ස් පහේහිදං දෙදස් පහලෝ වෙනකම් ජනාජිපති. දෙදස් දහනමේ. දවස් පනස් දෙකට අගමැති. දෙදස් දාහනමේන්දරලා විස්ස මුලන්දලා. දස් විශ් දෙක මැතමෙනකාම් බලගේ බාපපතමයි මේරටේ ජනාජපති එහෙමදම් මේරට කෑවේ මේරට විනාශ කරේ මෙ සිිස්ටම් සිිස්ටම් එක වල පල්ලටෙව්වේ. මේරට ඉන්න සාමාන්‍ය ජනතාව නෙමෙයි. ඒ ඔය රජ පක්ෂ හැතිකරයේම තමයි කරම ඇත්ත කතාව ඊට කලින් සචදික බඩා කොමාරක මැති කාල ගත්තත් මයින්ද රාජ පක්ෂ ි ගමැති හිට. කැබිනෙක් මඩුවල සාමාජකය වෙලා හිටිය. දැන් අන්න පුතන්දිය අයිලියට බැහලලා ඌූහිතන් ඉන්න මේරට ඉන්න මිනිස්සු මැරිලයි පතිදිලා කියලා. ඌහිතන් ඉන්න උන්ගේ අ අප්පච්චිට වගේ. උට වගේ. මේරට ඉන්න සාමාන්‍ය පුරසියට අමතකවීමේ රෝගය සැරට තියෙනවා කියලා. උංහිතන් ඉන්නවා මේරට ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. ගොන්නු කියලා. මේරට ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ නාමල් රාජ පක්ෂලා. කොමද කියලා දැ අපි හන නාම රජපක්ෂකි මොකදද ඔයා ඔය වෙනස් කරනය කියෙන සිිස්ට්‍රම්ම එක. මොකදදයි සිිස්ටම්මක් එහෙම නං ඒ සිිස්ටම් එක වැරදිී කියලා තමයි පහුගේ කාලය සමස්ත අරගල එකිවේ අරගල එක්කිවේම යි සිිටම් එක චේන්ජෙන්න්න ඕනේ ඇයි පවතින සිිටම් එක මේ රට ොත්තුදෙ ෙලෑ බලග අපපචිල ඕොනවිදිහට මහපරිමාන ්‍යාපෘතික ෙනනල්ල උන්ගේ නම්ගහගන්න තිබිච්ච. මේනිියාව මේ රට බංකලොත් කර මේ රට වල පල්ලටවවා. ඒ සිිස්ටම් එක වෙනස් කරන්න තමයි මිනිස්සු පාරට බැස්සේ. කොල්ලො කලටි ගරගල කර. දැන් උංහදනවා සිිටම් චේන්ච් කල්ලා මේ රට ගොඩගන් හොන්ත කටවම ඇති පුපතියෝ ම ේර ොඩ ගක්ත්ත. එනිසා දැන් අපි කියන්නේ මේ ආණ්ඩුවට කියන්නේ ජනතාවට වරමක් දෙන්න ඕනේ ජනමතිය ප්‍රකාශ කරන්න අන්න මිනිස්ු තෝර ගනි ිස්ටම් චේචජ් කරන්න ඕන අත්‍යවශ්‍ය සැබෑ ජනතා නායකයෝ කෞු්ද කියලා. එනිසා මේ. රට අපි දැක්කා අපපච්චිල මේ රට හොරකන් කරලා බා්ඩාගාරය හින්දොලොකට ඔය පුත්තු සෙට්ට එකතු වෙලා මේ රට උලාාකෑව. රේස් පැද පෙහටි චිචීල රොට්ට්‍යෝපේ හැටි මහ පරිමාට හෝටල් ලද පැටි දේසියාච්චිගේ මැණනික්මල් බැසිල්ගේ ගෙදර අපි නමතක නැහැ අමතක නෑ එනිසා අපින නම්ඹබලගේ සිිටම් චේන්ස් කිරල්ල මේ රට මනිසු දැන්හර න්නෑ මොකද ඒක එපා කියලා තමයි ඒ සිිස්ටම් එක පා කියල තමයි මිනිසුම්බල හැමෝම. දේශ පාල්ල තුග න්නන තිරණනෙර. වාසනාවකට රනිල් වික්‍රම සිංහ බග මුර දේවතාවගේ ඇලම් බල රෙක්ට රැක්කට අපි විශ්වාස කවා රනිල් වික්‍රම සිංහත් කොය හරි තැනකදදි මේ මිනිස්සුන්ගේ හද ැසම තේරුම් කරන්න ටර්න් වෙලා වෙනස්වෙලා ඔය හොරන් නඩෑ හිරගත කරන තැනකට තල්ලු කරන්න නේ. අපිේඒෙදක්වා තල්ු කරන. අප ෙදක්වා ර වික්‍රමි ක බල කනවා. අප එදක්වා ක්‍ර සිංහට රුද්ධව නැග සින්න. මේ රට හොරගං කරපු, මේ රටේ ධනය හොරාකාපු. මේ රට බංකලොත් කරපු. ආර්ථික ගාතකයෝ වහමත් අන කොඩ ගන්න ොනුතරලක් නෙමයි. මේ රටෙන් හොරාකාපු හැම රුපියලක්න නැවත, මේ රටට ගේන දැනකට පත්වෙන්න ටෝඕනි. එනිසා එතෙක් අපි අකණ්ඩ වපේ මේ අරගල අපි අරගෙනයනම්. ඒනිසා ඔය ගේෙන් හදන ත්‍රස්ත පනත්ගනල්ලා ඔය ගේන්න හදන මර්ධනකාරි පනත්දිනල්ලා තමුන් ෑල හිතනලා මේ රටේ සාමාන්‍ය පුරවේසියගේ. මේ රට සාමාන්‍ය මනිස්සුන්ගේ කටවල් වහන්න පුළුවන්යි කියලා ඒක හීනයක් ම විතරයි මේ රට වෙනස් වන්නේ අරගලයකින් න්නම් ඒ අරගලය මේ රට තුළ උපදිනවා ඒක නවත් අන්න ඔහෙලා කාටවත් හැකිවක් නෑ කියල කාරන්නේේ බොහම පැදුුවලට ප්‍රකාශ කරන. බොමස්සුදේ අයිබෝුවන් මම නීතිඥ අමිලෙකොඩට මහවත්ත සභාපති පිපල්ස්ටු මෝරෝ සංවිධානය. දුෂ්කර ආර්ථික හා සමාජය දේශපාලන තත්ත්වයක ා විඳිබින් සිටින රටක් යම් හෝ සැනසුමක් රතිං්ඥදාලපත්තු කරන සතුටක්නෙමේ යම් හෝ සැනසුමක් ලබාගත හැකේ ආකාරේ ක්‍රියාමාර්ගවලට ප්‍රවිශ්ඨ වෙලා තියෙනවා මේ අF මුල්්‍යාධාර ලබාගැනීමත් සමග. ඒ අනුව රට කෙරෙහි සත්‍ය වූ අවංක වුවමනාවකින් රටේ උන්නතිය ට දියුණුව ජනතාවගේ දුෂ්කර ජීවිතය අවසන් කිරීම සඳහා මේ පාලකයන් තුළ අල්පමාත්‍රයක හෝ අබමල් රේනුවක හෝ අවශ්‍යතාවයක් පවතිනවා නම් මේරටේ පාලකයන් විසින් කළයුතුව තිබෙන්නේ ලහිලහියේඩ කඩිනමින් මේරට ශානය මේරටේ ප්‍රමුකත්වය ඒ අFF මුල්්‍යාධාරය ලැබීමත් සමග මේරට කඩා වැටනු ආර්ථිකය ස්ථායි කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරන ගෙනම රාජ්‍ය ණය ස්ථායිකරණය කර ගැනීම රටේ අය රටේ ආදායමින් ගෙවා ගන්න පුළුවන් තත්වට රට පත්කර ගැනීම. එහෙම නැත්තම් නයාරගෙන නයගෙවනවා වෙනුවට ඒ වගේම සමාජ ආරක්ෂණ කරම අපි දන්නවා මේ රට ආර්ථික අර්බුදය නිසා මේ වෙනකොට රටේ ජනතාව. ඒතමත් දරුණු ලෙස පීඩාවට පත්වෙලා තියෙනවා ඒ තුළිනුත් ඉතාමත් දිලිඳු ජනතාව අන්ත දුක්කිිතත්වයට පත්වෙලා තිනවා. එන ටේ සමාජ ආරක්ෂණ ක්‍රම ඇතිකරගන්න මේ රජේ ලහි ලහිඒ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම රටේ බැංකුපද්ධතිය. ඒ වගේම රට මේ තරම් විනාශය තරම් පරිහානියකට ඇදලදාපු මේ රාජ්‍ය දූෂණය වංචාව. මේ රටේ තියෙන නාස්තිය අවම කර ගැනීම සඳහා, මේ රටේ විදිමත් නීති හඳුන්වාදීම සිද්ධ කරන්න ඕඩා. ඒ තමයි අවංකවත් සද්භාාවයකින් යුතුවත් පාලකයෝ කටයුතු කරනවනං. මේ රටේ මධ්‍යස්ත ජනතාව විදියට, මේ රටේ අනාගතය පිළිබඳ සුබදායි සිහින බලාපොරොත්තුයෙන් ඉන්න ජනතාව විදියට අපට තියෙන එකම සැනසීම මේ පාලකයෝන් නිවැරදි දෙසාාවට ගමන් කරනවා කියන කාරණාව. නමුත්. අද මේ වෙන කොට අපිට මොනාද දකින්න හන්න ලැබෙන්නේ. මේ ආණ්ඩුවත් කලින් සිටපු ආණ්ඩුත් බලයට එනකොට හැම වෙලායම කියවා. මේ ත්‍රස්තවාදය වෙනුවෙන් තියෙන පීඩාකාරී අනපනත් ඉවත් කරනවා කියලා. ඒ වෙනුවට දැන් මේ ආණ්ඩුව සියලු ප්‍රමුකතා. මේ රටේ ආර්ථිකයට වෙච්ච පරිහානීන් ආර්ථික ගාතකයන් මේ රට මේ තත්වට ඇදලදාපු හොරු වංචාකාරයෙන් වෙනුවෙන් ක්‍රියාකිරීම පැත්තකට දාලා. මේ ආණ්ඩුව දැන් උත්සාහ කරනවා පණත් කැටුඋපත්ගේන්න. ත්‍රස්ත විරෝධී පනත්කෙට උම්පත් විදියට. දැම් මේරටඒ ජනාධිපතිවරය අපි දැක්කාද මාධ්‍යයට සඳහන් කරලා තියෙනවා. දැම් මේරට සාමකාමි දැම් මේරට සාමකාමි නිසා මේ ත්‍රස්තවාදය වෙනුවෙන් බන්ධනාගාරගත වෙලා ඉන්න පුද්ගලයෙන්. නිදහස් කරන්න පුළුවන් කියලා. එහෙම සාමකාමී කියන ගමන්ම ජනාධිපතිවරයා දැ මේ ත්‍රස්ථ විරෝධී පනත් කෙටුම් පතක් ගෙන එඩ සැලසුම් සකස් කරමින් ඉන්නවා. පැහැදිලි පැහැදිලි ලෙසම මේ පනත් කෙටුම් පත හරහා මේ පාලකයෝ මොකක්ද කරන්න උත්සාහ කරන්නේ. මේ පාලකයෝ උත්සාහ කරනවා. වෙන වෙනස් වූ මතවාද දරණ. ජනතාව මර්ධනය කරන්න එහෙම නැත්තන් තමන්ගේ මතයට විරුද්ධ මතවාද දරණ ජනතාව මෙල්ල කරන්න. ඒ වගේම මේ පාලකය උත්සාහ කරනවා මේ පනත්කැටුම් පත් හරහා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා ඉල්ලාගෙන ඒවා කප්පාදුුවෙන තැන ඒවා වෙනුවෙන් හඬනගන ජනතාව මෙල්ල කරන්න. ඒ වගේම රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තියෙන. රජාතන්ත්‍රවාදී අයිතින් කප්පාදු කරන්න. මේ වගන්තියෙන් වගන්තිය බොහොම හොඳින් කියවා බලද්දී පරිශීලනය කරද්දී අපට පේරන දේ තමයි මේ පනත තුල පැහැදිලි ලෙසම නිර්වචනයන් වල අප හැදිලි භාවයක් තියෙනවා. මේ නිර්වචනයන් නිශ්ෂිතනය. නිශ්ෂිත නොවීම මත මේ පාලකයාට පුළුවන් තමන්ගේ අභිමතය පරි්දි මේ පනත අර්ථනිරූපණය කරගෙන අර්ථනිරූපණය කරගෙන තමන්ට අවශ්‍ය පුද්ගලයන් මර්ධනය කිරීම සඳහා පැහැදිලි ලෙසම අපි කියනවා. එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ඥපතියට අනුව ලෝකයේ එකඟවුණු ලෝකයේ සම්මතයන් තියෙනවා මේ ත්‍රස්්තවාදය පිළලිබඳව අනපනත්ගෙනයමේදී. ඒ සම්මතයන් පිළිබඳව කිසිම ඕ. අල්පහු අවධානයක් යුමුකරන්න නැතුව තමන්ගේ හිතුමතයට තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව රටේ ජනතාව මෙල්ල කිරීම සඳහා තමයි මේ අපහැදිලේ නිර්වචනයන් සමඟ මේ පනත්කෙටුම් පත ගෙනියෙන්නේ. ඒ වගේම පැහැදිලි ලෙසම මේ පණත්කැටුම් පත හරහා රටේ පුරවැස්සියාට ලබාදීලා තිබුණු අධිකරන මේ සුරක්ෂිත භාවය. අධිකරන මේ අධීක්ෂණය මේ පනත්කෙටුම් පත හරහා. ජනාධිපතිවරයාටත් අමාත්‍යවරුන්ටත් එතනිනුත් නැවතෙන්නේෙ නැතුව පොලිසියට හමුදාවට වෙරලා රක්ෂක ඉන් සඳහා දක්වා මේ බලතල ලබාදීලා තියෙනවා. ඒ වගේම මේ පනත්කෙටුම් පත සමග මේ විවර්ෂන බලය. ඒ වගේම විිනිසුරුවන් බවට පත්වීම බලය ජනාධිපතිවරයා තමන්ගේ අතට අරගෙන තියෙනවා යම් පුද්ගලෙ. මේ පනත අටතේ චෝදනා ලැබවුවම ඔවු සම්බන්ධයෙන් විමර්ශයණ සඳහම ඇදිවත්වීමටත්. එතනිනුත් නැවතෙන්නේෙ නැතුව ඒ විමර්ශයන හරහා සපයාගන්නා වූ තොරතුරු මත විනිසුරන් බවට පත්වෙන මට්ට මේ බලතල මේ පනත මගින් පැහැරගෙන තිබෙනවා. විදායකය වින් මෙති ජනාධීපතිවරයාට මේ බලතල ඒකරාශී වන ආකාරය ක්‍රමවේදයක් මේ පනත හරගොඩ නගල තියෙනවා. එතකොට ආණ්ඩුව බලාපොරොත් වෙනවා ජාතික ආරක්ෂාව රාජජාරක්ෂාව එහමන තන් ත්‍රස්තවාදය කියන වචන ඉස්සරහට දාලා. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් පැහැරගණඩ. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් පැරගන්න. එතකොට මේ පනත ක්‍රියාත්මක වුනොත් මේ. ආණ්ඩුවලට එහමන තම් මේ පාලනයට මේ විධහයකයට හැකියාව ලැබෙනවා තමන්ට නුරුස්සන තමන්ගේ මතයට එක ගනඕොන පුද්ගලයින් දීර්ඝකාලීනව රක්ෂිත බන්ධනාගාර ගත කරඩ අපි පැහැදිලිවම නැවතත් අවධාරණය කරනවා. මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින්. රටේ මූලික අයිතිවාසිකම් මේ රටේ සියලුම ආයතන විසින් ආරක්ෂා කළ යුතු බවටත් වර්ධනය ක බවටත් ප්‍රවර්ධනය කළ යුතු බවටත් විදිවිධාන සලස්වල තියෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිවත්ති මෙහැවීමේ මූලධර්ම වෙට ගත්තම මේ මූලික අයිතිවාසිකම් රටේ නීති පැනවීමේ දී අවධානයට ගත යුතු බවට සඳහන් කලා තියෙනවා නමුත් නමුත් ජනමතයට බය ජනතාව ඉදිරියේ බලයක් නැති පාලකෝ. ඉදිරියේදී තමන්ගේ පාලන බලතල රැකගැනීම සඳහා. තාව කාලික ක්‍රියාමාර්ග සඳහා, කෙටි කාලීන බල ව්‍යාපෘති සඳහා. මේ රටේ ඉතාමත් බයංකර අනපනත් ගෙනනීමට උත්සා කරනවා. අපි කියනවා. මේ රටේ ජනතාව විදිහට මේ පනත් උපන්ගේීම විනාශ කරයුතුයි. මේ පනත්. දැ යුතුයි මේ පනත් අහෝසි විය යුතුයි කියන කාරණාව මේ පනත සමස්තයක් විදිහට ගත්තම මේ පනත යම්හැකින් මේ රටේ සම්මත වුණොත් මේ රටේ බලේ සිටින ආණ්ඩුවලට පාලකයින්ට තමන්ට අවශ්‍ය ශ්‍රියලුම මර්ධනකාරී ක්‍රියාවන් එකම පනතත් තුළ ආවරණය කර ගැනීම හැකියාව ලැබෙනවා හරියට එකම වහලක් සියල්ලුම පහසුකම් ලබාගත හැකි. එකම වහලක් යටින් සියලුම මර්ධනකාරී අනපනත් ක්‍රියාවන් අනුමත කරගත හැකි බලයක් මේ නීතිය හරහා ලැබෙනවා. අපි කැමති මේ රටේ දැම් සම්මත වඩ යන මේ පනතේ තියනවා රදවාතබා ගැනීමේ නියම අපිට මතකයි. මේ රටේ අරගලය කරපු මේ රටේ තරුණයි ශිෂ්‍යනායකින්. මේ රටේ රඳවා ගැනීම නියෝගමත දිනගණන් මාස ගණන් බධනාගාරවල ගතකරුවා. මේ පනත හරි ශෝක විදිහයට ඒ බලය ලබා දීල තින අක්‍රියාත්මක කිරීම පිළිබඳව දක්නවා. මේ පනත කියවා රදවා තබාගැනීමේ නියමයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්න වූ පොලිස් ස්ථානභාර නිලධාරියෙකු විසිත් යම් කෙනෙක්ව රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන නිලධාරියෙක් ොකක්ද කරන්න ඕන. එඒය කරන්්ඩෝන නියෝජ්‍ය පොලිස්පර්රත්පතිවරයකු ඇත ලිත ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබිය යුතුයි. එතකොටේ පනතේ පල්ල හැ කියනවා එහෙම කරන ඉල්ලීමක් මත රඳවා තැබීමේ නියමයක් පලමු මාස තුනක් නොයික්ම වන කාලසීමක්ක් සඳහා නිකුත් කළ හැකි. අපි දන්නවා මේරට වෘතිකය විදිර නීති නඥෝ විදිහයටට. අධිකරනේ හමුවට පොලීසිය බීවාර්තා මගින් ගොුණු කරන නඩුවල සීයට අනු නමයයි දශම නමයක්ම පොලීසිය කරුණු ඇතා හෝ නැතා දාන වගන්තියක් තමයි ඉ නඩු දිනේ දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්න. අපි දකින්නේ ඉතාමත් විරලව ඒ වගන්තිය නැති නඩු ඉතාමත් විරලව ඉති ඒක හින්දා මේ වගේ චෝදනාවක් මත ඉදිරි පත්වෙන පුද්ගලේක්ව. හොමද ක්ෂා කරන්න පොලසි තවතුරටත් අශ්‍ය නොවේ කියලා ඒම නම් පැහැදිලි පොලිසියට විමර්ශකයට පුළුවන් විමර්ශන ආයතනය තුළම නියෝජ්ජ පොලිස්පතිවරේ නියෝජ පලිස්පතිවරයක්ගේ නියෝගමත මේයම් පුද්ගලයගේ අයිතිවාසිකම් මාස තුනක් දක්වා රඳවා තබාගන්න ඒ කාලය තුළ ඒ පුද්ගලයාව ප්‍රශ්න කරන්න ඒවගේ ඒ පුද්ගලයාගෙන් තොරදුරු ලබාගන්න මේ ආකාරයට හැකියාව ලබාදීලා තියෙනවා. ඒ නම් පැහැදිලි අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා අධිකරණයක් වෙට ඉදිරිපත් කරලා ලබාගතයුතු. නියෝග පොලිස්ථානය තුළදීම ලබාගෙන පුද්ගලය නිදහස කප්පාදු කරන්න පුළුවන්. එක හරි ශෝක දෙයක් තියෙනවා. ඊටත් වඩා ඉඩත් වඩා විහිළු සාගත දේවෙන්නේ දැන් එහෙම යම් ආකාරයකින් පුද්ගලයෙක්ව ඒ ආකාරයට රඳවා තබාගත්තොත්. ඒ රඳවා තබා ගැනීමේ, අරිපාලනය කිරීම සඳහා සමාලෝචනය කිරීම ම්ඩලයකුත් මේක තුළින් ඇති කරලා තියනවා ඒ මණඩලය කොහොද ඇති කරලා තියෙන්නේ ඒ මණ්ඩලයේ සභහපතිවරයා අමාත්‍යංශයේ ලේකම්වරයා. ආරක්ෂක මාත්‍යංශයේ අමාත්‍යංචේ විශේාර ආරක්ෂක විශයභාර ලේකම්වරයා තමයි මේ එක සභහපතිවරයා. ඊළඟට තවත් සාමාජිකෝ දෙන්නෙක්කින්නවා. ඒ දෙන්න අපරාධ යුක්තියසාහ මානව හිමිකම් පිළිබඳව විශිෂ්ටත්වය හා පලපුරුද්ද ඇති ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් දෙෙනෙක්. එතකොට යම් කෙනෙක් පත්ව නෝමතික ලෙස මෙහෙමර රඳවාගෙන ඉන්නවන රැදවුම් නියෝගමත ඉන්නවන. ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කරන්න පුළුවන් යාාන්ත්‍රණය ගොඩනගන්නේෙත් අමාත්‍යංශලයකම්වරයා සහ ජනාධිපතිවරයා පත්කරන නියෝජිතයන් දෙන්නෙකි.ඒ හරියට අ හොරාගේ අම්මගෙන් පෙහෙනනවා වගේ යාන්ත්‍රණය. දු අපි දන්නවා මේ රටේ ආරක්ෂක අමාත්‍ය දූරය. බහුතරය වැඩි අවස්ථාවල දැරුවේ කෞුද. ඒ පාලනය තියන්නේ කෞ්ද. එතකොට ජනාධිපතිවරයා ඒ වෙනකොට විදාායකය මේ වෙලාවේ මේ විනිශ්කාරයෙකු දැරිය යුතු විනිසුරුවරෙක් දැරිය යුතු තීරණ තීන්දු නියෝග ගත හැකි මට්ට මේ විනි්කාර තත්වකට ස්වාතපන පනතක් තමයි. මේ පනත ගැන තව කතා කරන වන ගොඩක් දේවල්ති නො මේ පනත හරහා ඇදිරි නීතිය පැනවීම තහ නම් ප්‍රදේශපැම්. ඇතිකිරීම එතකොට පුද්ගලයකො තවත් විහිලූ සසාහගත තත්ත්වය වෙන්නේ. මේ පනතය කෙනෙක් ත්‍රස්තවාදී වරදක් කරන්නම අවශ්‍ය වෙන්නේ නෑ. මේ පනත අනුව මේ පනතේ අසුතුන එක වගන්තිය මේත් සම්මත වුුණොත් යම් තැනැත්තෙක් මේ පනත අයටතේ වරදක් කිරීමට සූදානමෙන් සිටින බවද. එම තැනැත්තා සිරබාරයට ගැනීමෙන් තොරව. හගේ ක්‍රාකාලාපය විමර්ශනය කර හැකි බවට එකන්නේ ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාගේ නිර්දේශ මත යම් යම් සීමාකිරීමේ නියමයන් පණවඩ පුළුවන් තැනැත්තෙක් වරදක් නොකරත් මෙයා ක්‍රාවි කියන අනාගත අනාගතකාර්යක් සඳහා උපමාන පැනවීමේ හැකියාවක් තියෙනවා. එහෙම පනවන සමාකිරීමම් ඒ තැනැත්තාට රට තුළ බිම්‍යාම රට පිටද ගමන් බිමං්‍යාම අඩුමතර්මයේ දුරකතනයක් වත් පාවිච්චි කිරීමට නොහැකි වෙන තත්ත්වේ නිවාස අඩත්සයේ තබන මට්ටම නියෝග පැමිණීමේ හැකියාවක් තිබෙනවා එනම් පැදිලි මේ හරහා උත්සාහ කරන්නේ මේ රටේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටේ ජනතාව මේ රටේ වෘතිය ආයතන මේරටේ වෘර්තිය සමිති සමාග පාරට බහින එක කතා කරන එක එහෙම නැත්තං අඩුමතර්මය මේයාකාරයේ මාධ්‍ය සාකච්ඡාවක් හෝ පැවැත්වීම මර්ධනය කරන්න පුළුවන්. ආකාරේ මේරටේ පුරවැසියාගේ සමස්ථ පුර වැසියාගේ අතපය බැඳලදාලා අයිතික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් උල්ලගනය කරන ආකාරේ මහ බරපතල පණත් ෙඩුම් පතක්. අපි මේ රටේ ජනතාව විදිහයට කියලාවා. අපි පාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නෙමයි. පාලකයෝ සියලු ප්‍රමුකතාවයන් පැත්තකරදාලා. රට විනාස කරපු රට මේ තරං ප්‍රපාතියකට ඇදලදාපු අපරාධකාරයෙන් අද ටිකින් ටික පනගන්නවා. හැගිල හිපු නැටිකඩාගෙන වැටිල හිටපු කංකඩාගෙන වැටිල හිටපු. ගොළුවෙල හිටපු පිට්ටු කාලවගේ හිටපු මිනිස්සු අද පාරට බැහැලා. මහා උජාරුවෙන් කාකෑග හ්ඩත් තර්ජනය කරන තත්ත්වටත් මේ මේ ආකාරයේ වැරදිකාරයින්ට යම් ජවයක් ලබා දෙන්නටත් මේ රටේ සැබැ අයිතිවාසිකන් වෙනුව පෙනිසිටින ජනතාව මර්ධනය කිරීමටත් ගෙනන ලද පත් ගටුම් පතක් අපි බලාපොරොත්තු වවා මේ පනත්කෙටු පත. මුල් අවස්ථාවේම අධිකරණය වෙත ගොස් පරාජය කිරීමට. ඒවගේ අපි දන්නවා. දැ මේ රටේ මැතිවරණය පිළිබඳ ඉංගි දෙෙනවා. දෙැන් අපි දැක්කයියේ ආහිට පුජනාධිපති මහින්ද රාජ පක්ෂ කියනවා දෙසැම්බර් වෙනකොට මහ මැතිවරණයක් ඒ කියලා ඉංගි දෙනවල්ුවය. අපි දැක්ක ජාතික මැතිවරණයක් ඒ කියලා ඉංගි දෙනවා කියලා. ඒ වගේ අපි දැක්ක සමහර ඔය දේශපාල නඥියෝ මාධ්‍ය ආයතන වලට ඇවිල්ල කියනවා. අපි අවාසිදායක පිච්වල මැච් ගහන්ඩ සූදානන්නේෑ පිච්චක හොඳ වෙනකං අපි. මැතිවරණය කල්දානවා කියන එක. මේ රටේ මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව විදිහයට කියනවා. මැතිවරණය කියන්නේ මේ රටේ පාලකයාගේ බූදලයක් නෙමෙයි. මේ රටේ නීතිය කියන්නේ පාලකයාට තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට නමන්ඩ තමන්ට අවශ්‍ය අවශ්‍ය විදියට වංගු ගහන්්ඩ තියන යන්ත්‍රණයක් නෙමෙයි. මේ රටේ නීතිය සැමට එක ලෙස ්‍රියාත්මක වීම තමයි මේ රටේ ජනතාව නීතිය පාලනයක් විර බලාපොත්තු වෙන්නේ එහෙම නැත්තම් පාලකයා තමට අවාසී කියලා දැනෙනකොට මැතිවරණ කල්දාණ්ඩක් තමට වාසී කියලා දැොට මැතිවරන ලඟට ග්ඩත් මේ රටේ නීතිය කියන්නේ පාලකයාගේ බූදලයන එක නිසාපි කියනවා. මේ රටේ ගැලරිට ඕගේ ගොන්කතා කියන පාලකයෝ දැන්වත් නවත්ත ගන්න ඩෝන. මොකද හොඳයි මේ රටේ නීතිය ගැන අවබෝධයක් නැති. මේරටේ අරගලෙන් මේට පන්නරය ලබපු ජනකකාාවක් නැහැ කියලා ඉතන දේශපාලනන්ට ඔය තමුන්ගේ බාතරුම් මේකට වෙලා ඒමනතම් වහගත්ත කාම්බරයෙකට වෙලා කියන්න. නමුත්ඒ සමස්ත ජනතාව ඉදිරියේ මේ වගේ කතා කියන්න පාපි දැක්ක දැන් සමහර ඇමතිවලුන්ට තැන්තැන්වල හකිව කියලා ඒ හු කියපු ජනතාව අධිකරනවලට එක් යනත මට ේ ක්‍රිය මාර්ග ගණඩ ගොල්ලො පෙලි දේ. නමුත් මේ රටේ පාලකයො තේරුම් ගන්න ඕන මේ හුව කියන්නේ විනෝදයට කියන දෙයක් නෙමෙයි. මේ හුව තුළ ගැඹුරක්තියනවා. මේ හුව තුළ යම් පනිිවිඩයක් දෙනවා. මේ රටේ පාලකයාට මේ හුව තුළ විරෝධය පැනනගින්නේ. මේ හුව තුළ ජනතාවගේ කලකිරීම මේ ජනතාව පෙන්නන්නේ. මේ හුව තුළ ජනතාව පෙන්නන්නේ ඔවුන් මේ පාලකයන් ප්‍රතික්ෂයප කරනවා කියන කාරණාව. අන්න ඒ කාරණාව මේ පාලකයෝ තේරුම් ගන්නෝඕන. අනාගතයේදි තමුන්ට හූනො කියන. ජනතාව ප්‍රතික්ෂේපනොකරන මට්ටමට මේරට වෙනස් කරගන්න ඕනා. අපට එහෙම දෙයක් බැලු බැල්මට පේන්ඩ නෑ. දෙෙරරනිල් වික්‍රම සිංහලයිIMF ගෙනාපු පලියට දැන් අපි දකින වාආ්ඩුව මන්ත්‍රීවරු. ිොට මටක් ගන තැන් තැංවල නතාවට පොදු දෙනවා අරවා දෙන්නම් මේවා දෙන්නම්. අරක වැඩි කරන්න මේක වැඩි කරන්නම් කියලා. මතකතියාගන්න නැවතවරක් ලෝකෙ වටේහිංගා කාලා මේ අරගත්ත නයටිකත්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ නැතිනාස්තික කරලා ධදානවනම් ඒ වෙනුවෙන් නැවත දුක්විදින්න වෙන්න රටේ මිනිස්සුන්ට ඒ ජීතෙන් පොෝලිංග ල දුක්කින් දිිල්ලව. ගේ ජීවිත කාලය නිකරුණේ නාස්තිවෙලා යන තරුණ පිරිස්වලට තමුන්ගේ තරුණ කාලෙන් ඒට වන්දිගේ වඩවෙේ. කාලයට කලින් ලෙඩ රෝගයෙන් දුක්වින් දෙලා මැරිල යන ජනතාවට ඒ වෙනුවෙන් වන්දිගේ වඩවෙයි. නිසි වයසයේදී පෝෂණය අऔෂදටික නොලැබෙන දරුවන්ට තමුන්ගේ ජීවිතවලින් ඒ වන්දිියගේ වඩවෙේ. ඉකද මේරටේ ජනතාව විදිටත් මේ රටේ වෘතිකයන් දියටරත් පාලකයින්ට කියලවා. මේ රටේ අරමුදල් තමුන්ගේ පෞද්ගලි කරමුදල් නෙමෙයි තමුන්ගේ පෞද්ගලික දේපල උගස්තියලා නෙමෙයි මේ රට මේ න අය ගෙනාව. එහෙමනම් ඒවා මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්න තමුන්ට වගකීමක් තියෙනවාඒ වගකීම විෂ් කරනවද කියන රණාව මේ රටේ ජනතාව විදියට අපි බෝමැඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඒවගේම අපි දන්නවා. තාම ආණ්ඩුව ප්‍රකාශයක් කරේ නෑ. අ විිනිසුරුවරුන් පාලිේතු තරම් කටඩිවිතුව වෙත කැඳවීම දක්වා කරගෙන යන ක්‍රියාදාමය මේ වෙනකොට අත්හැර දැමවා හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අපි ආණ්ඩුවට සැලකර ඉන්නවා. අවධාරණය කරනවා මේ රටේ නීතියේ පාලනයට අධිකරණය ස්වාධීනත්වේයට අත තියන්න කලින් දෙ පාරක් හිතන්න කියන එක. අපි දකිනවා සියතරූපාහිනය වගේ මාධ්‍යායතනවල අර ලාල්. කියන මාධදේශ්ට මාධ්‍යවේදාව මේ වෙනකොට උත්සාහ කරනවා මර්ධනය කරන්න ඒ හඬ වහලදාන්න මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ හඬ පාලකයින්ට දැනෙන ලෙස සන්නිවේදනය කරන එවන් වූ මාධ්‍යායතන මේ රටේ පාලකෝ යම් මර්ධනයක් කරනවාද ජනතාව වෙනුවෙන් කතා කරපු ඒ ආයතන වෙනුවෙන්. ජනතාව පෙනී සිටිනවා කියන කාරණාව අවධාරණය කරන්න කැමති එහෙම නම්බූම පැහැදිලි. මේ මේ රටේ ජනතාව අරගලය තුළින් පෙන්වා දුන්නු දිශානතිය තෝරාගන්න තාම මේ පාලකෝ සූදානම් වෙලත් නෑ ඒම සූදානමක් තියෙන බවක් පෙන්ඩත් නෑ. මේ පාලකයෝ උත්සා කරන්නේ අර සාම්ප්‍රදායික රැකගෙනාපු දූෂිත දේශපාලන ක්‍රමය තව දුරටත් ඉස්සර හට ගෙනියන්ට. ඒ නිසා තමයි මේ රටේ පා කියපු, මේරට ප්‍රතික්ෂේප කරපු ඒ දේශ පාලාග්ඥියොන් නැවතත්. ජනතාව ඉදිරියට ඇවිල්ලා මහා වීරයෝ වගේ දැවන්ත චරිත විදිට ජනතාවට තර්ජනය කරමින්. මේ ක්‍රමවේදයට තර්ජනය කරමින්. හැසිරෙන්ට උත්සාහ කරන්නේ. රටේ ජනතාව විදිට අවධාරණය කරනවා. තවදුරටත් ඒ ආකාරයට, මේ තාඩන පීඩන ඔත්සේ ගමන් කරන්න මේ රට ප්‍රපාතයට ගෙනයන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේෙ නෑ කියන කාරණාව. ඒ වෙනුවෙන් මේ රටේ වෘතිකයන් මේ රටේ ජනතාව එකට එක්කාසු වනු කඳවූරක් තුලින් මේ රටේ ජනතාව මේ ත්‍ර සටන ඉදිරියට ගෙනියෙනවා කියන කාරණාව අවධාරණය කරන්න කැමති ස්තුූතියි.. ලක්තිරන. ට AH ගෙනke ුमा.